මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණී තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ දෙවන ජන රැළිය කටුනායක දී පැවැත්තුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධානය කර තිබුණා. ජාතික ජන බලවේගයේ අපේක්ෂකීන් පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම අතිවිශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා. අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේ පිරිසිදු දේශපාලනය අනුමත කරන ජනතාව යලි යලිත් රට ගොඩනැගීමේ බලය ජාතික ජන බලවේගයට ලබා දෙන බවයි. මේ රට තමයි ලෝකේ වැඩිම ඇමති මණ්ඩලෙ හිටපු රට. මහින්දගේ මුළු ඇමති මණ්ඩලෙ 102යි. අනුර සහෝදරයාගේ අපේ ඇමති මණ්ඩලෙ 3යි. ඉත ලෝක වාර්තාව ගිනස් වාර්තාවක් වැඩිම ඇමති මණ්ඩලයක් කුඩාම ඇමති මණ්ඩලයක් තියෙන රට බවට අද අපේ රටපත් වෙලා තියෙනවා. ඇහුවේ 3ක් කොහොමද ඇමතිකම් කරන්න කියලා. කට්ටියම කලබල වුණා. එහෙම තමයි ගිය මාසෙ 21ට කලින් ඇහුවේ. හැබැයි දැන් ඔය අපූර්වට කරගෙන යන්න. හැමදාම ආණ්ඩු හැදපු ජනතාවටත් එකතු වුණේ කලකිරීම පමණයි. පසුගිය 21 වෙනිදා මාලිමාව ඉදිරියේ කතර ගහපු ඔබට දිනෙන් දින ඒ ඡන්දෙට වටිනාකම් එකතු වෙමින් තිබෙනවා. අපි නායක වෙයි කියාගත්ත අපේ දේශද්‍රෝහියන්ව අපි උස්පුටු වල වාඩි කරවලා මෙච්චර කල් බලන් හිටියා. හැබැයි දැන් අප බලන් ඉන්නේ මේ රටේ වගකීමක් තියෙන පුරවැසියෝ විදියට අපිට තව බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි අපි මේ ජාතික ජන බලවේගය කියන පක්ෂය වටා එකතු වෙලා ඒ ඍජු නායකත්වයේ වටා එකතු වෙලා වාසියට පැත්තට පණින් නැති හොඳ නායකයෝ ටිකක් ඉන්න දේශපාලන ප්‍රතිපත්ති පැහැදිලි ප්‍රතිපත්ති තියෙන දැක්මක් තියෙන මේ දේශපාලන පක්ෂය ව්‍යාපාරේ වටා අපි සියලු දෙනාම එකතු වුණේ බත්ඇට ගනින දරුවන් ගැන සොයාපන් පෙරහැලි අඳින ඇටකටුගෙන සොයාපන් සැනකෙලි කරන උන් පණ්ඩා දමාපන් දරු දුක දන්න ජන බලයක් හදාපන් ලෝකෙන් උතුම් රටබවට ලංකාවපත් කරන්න තියෙන වැඩ ටික අපි කරමු. ඒක කරන්න වෙන්නේ අපේ අරමුණ ජයගත්තා කියන එක අපිට කියන්න වෙන්නේ තව පියවර ගණනාවකින්. ඒ සඳහා ඊළඟ පියවර වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න ජනාධිපතිවරණයේ ජයට වඩා ජයග්‍රහණයක් ලැබෙමින් පැහැදිලිවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා ඉතාම හොඳ කැබිනට් එකක් හදනවා. ඔය හොරු මංකොල්ලකාරයෝ ජඩයෝ මෙතෙක් කල් මේ රට විනාශ කරපු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කිසිම කෙනෙක් විපක්ෂයටවත් ඕනේ නැහැ. ෆයිනල් රේස් එකක් යන්න තමයි අපිට දැන් තියෙන්නේ. එතන තමයි අපිට අපේ ලස්සන ජීවිතය හදාගන්න අපිට ඊළඟ අරමුණට අපිට යන්න අවස්ථාව තියෙන්නේ. වර්තමාන අලුත් ජනාධිපතිවරයෙක් යටතේ අලුත් ඇමතිවරු යටතේ අපේ ක්‍රීඩාව දියුණු කරගන්න අපිට අවස්ථාව අපි සලස ගන්න ඕනේ. දේශපාලනය වගේම ක්‍රීඩාවත් අන්ත දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිට මේ ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට ගේන්න හොඳ තත්ත්වයට ගේන්න අපිට ක්‍රීඩාව හරි පැත්තට ගේන්න ඒ අවශ්‍ය කටයුතු අපිට කරගන්න ඉදිරියේදී සිද්ධ වෙනවා. ගොඩක් අය බලාගෙන හිටියේ IMF සාකච්ඡා බිඳ වැටේ, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති වෙයි, වැඩි දවසක් මේක කරගෙන යන්න බැරි වෙයි. දැනුත් සමහර අය එහෙම හිතාගෙන එක එක ඒවා කියනවා අපිට ඇහෙනවා මාස 6යි යන්නේ කියලා. අපි බලමු මාස 6ද අවුරුදු ගණනාවක්ද මේක යන්නේ කියන එක අපි ඔබට සහතික කරනවා. අපේ පාලනය අපි නිවැරදිව ජනතාවාදීව ගෙනියනකොට ඔබම නැවත නැවතත් අපිට කියනවා නැවත නැවත මේ රට ගොඩනගන්න ඒ කාර්යභාරය ඉටු කරන්න කියලා. අපි ධෛර්යයෙන් අපි මේ සටන ආරම්භ කරමු. ඊසරේ වැරදිච්ච අයට ආපහු වරද්ද ගන්න එපා කියන පණිවිඩය දෙමු. එදා අපි ජයග්‍රහණය නිහතමානීව භුක්ති විඳ වගේම ඊළඟ ජයග්‍රහණයත් අපි නිහතමානීව සාමකාමීව භුක්ති විඳිමු.